සුබ දවසක් ඔයාලට. ඔයාලා බලනවා ඇති අද පරීක්ෂණේ මොකක්ද කියලා. අද අපි ඔයාලට කියන්න යන්නේ ඔයාලගේ අනාගතේ කොයි විදියෙ එකක්ද කියන එක. ඔයාලට කොයි වගේ අනාගතේ ගෙවන්න පුළුවන් වෙයිද? ඔයා මොන වගේ රැකියාවක් තෝරගයිද? ඔයාට ළමයි කී දෙනෙක් ඉඳීවිද? මේ වගේ ප්‍රශ්න නේද ඔයාට අනාගතේ ගැන තියෙන්නේ. අද පරීක්ෂණෙන් අපි මේ හැම දෙයකටම උත්තර දෙන්න ලෑස්ති. එහෙනම් ඔයා ලෑස්ති නේද? අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඊට කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එකේ ඉස්සරහට යමු. ප්‍රශ්න අංක 1. ඔයා මේ දේවල් වලින් ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද? A. සාමය B. ප්‍රසිද්ධිය C. හැම වියදමක්ම ගෙවන හොඳ නිවාඩුවක්. A නම් ලකුණු 3යි. B නම් ලකුණු 2යි. C නම් ලකුණු 1යි. ප්‍රශ්න අංක 2. ඔයා කැමති මේ අතරින් මොන වගේ උදේ කෑම වේලකටද? A. oats B. bitter C. waffles. A නම් ලකුණු 2යි. B නම් ලකුණු 3යි. C නම් ලකුණු 1යි. ප්‍රශ්න අංක 3. ඔයා කැමති සතෙක් තෝරන්න. A. බල්ලා B. කුරුල්ලා C. සිංහයා. A නම් ලකුණු 3යි. B නම් ලකුණු 1යි. C නම් ලකුණු 2යි. ප්‍රශ්න අංක 4. ඔයා කැමති මොන වර්ගයේ කාර් එකක් පාවිච්චි කරන්නද? A. පරිසර හිතකාමී කාර් එකක් B. Tesla කාර් එකක් C. සාමාන්‍ය කාර් එකක්. A නම් ලකුණු 1යි. B නම් ලකුණු 2යි. C නම් ලකුණු 3යි. ප්‍රශ්න අංක 5. ඔයාගේ යාළුවෝ ඔයාව දකින්නේ කොයි වගේ කෙනෙක් විදියටද? A. හරිම ආදරණීය කෙනෙක් විදියට. B. නිර්මාණශීලී කෙනෙක් විදියට. C. භයානක කෙනෙක් විදියට. A නම් ලකුණු 3යි. B නම් ලකුණු 2යි. C නම් ලකුණු 1යි. ප්‍රශ්න අංක 6. පවුල කියන දෙයට ඔයාගේ ජීවිතයේ තියෙන්නේ මොන වගේ තැනක්ද? A. පවුල තමා අංක 1. B. ටිකක් වැදගත් දෙයක්. C. මට මං ගැන ඊට වඩා වැදගත්ව හිතන්න ඕන. A නම් ලකුණු 3යි. B නම් ලකුණු 2යි. C නම් ලකුණු 1යි. ප්‍රශ්න අංක 7. ඔයා අනිත් අය ගැන හොයලා බලන්න කැමතිද? A. මම ඇත්තටම ඒකට කැමතියි. B. කොහෙත්ම නෑ. C. මං ගැන කවුරු හරි හොයලා බලනවට මම කැමතියි. A නම් ලකුණු 3යි. B නම් ලකුණු 2යි. C නම් ලකුණු 1යි. ප්‍රශ්න අංක 8. ඔයා වැඩියෙන්ම කැමති මොන සුවඳටද? A. මිංචි B. ලැවෙන්ඩර් C. වැනිලා. A නම් ලකුණු 2යි. B නම් ලකුණු 1යි. C නම් ලකුණු 3යි. ප්‍රශ්න අංක 9. අනිත් අයගේ තියෙන මොන ගුණාංගයටද ඔයා වැඩිපුර කැමති? A. කරුණාවන්තකමට B. බුද්ධියට C. hina උපදවන සුළු ගුණයට.
ඒ නම් ලකුණු තුනයි. B නම් ලකුණු දෙකයි. C නම් ලකුණු එකයි. ප්‍රශ්න අංක 10. ඔයා සාමාන්‍යයෙන් ජීවත් වෙන්න කැමති කොයි වගේ ප්‍රදේශයකද? A. හරිම නිස්කලංක ගම් පළාතක. B. කලබලකාරී නගරයක. C. මම එක තැනකට කොටු වෙලා ඉන්න කැමති නෑ. A නම් ලකුණු තුනයි. B නම් ලකුණු දෙකයි. C නම් ලකුණු එකයි. ඔන්න ප්‍රශ්න ටික නම් ඉවරයි. අපි එහෙනම් ඔයාලගේ ප්‍රතිඵලය බලමු කොහොමද කියලා. හරි. ඔයාලගේ ලකුණු එකතු කරගන්න. අපි දැන් ඔයාලට ඔයාලගේ අනාගතය ගැනයි කියන්න යන්නේ. ඔයාගේ ලකුණු 10ත් 15ත් අතර නම් ඔයා ලෝකේ තියෙන අලුත් දේවල් හොයාගෙන යනවා. ඔයා කැමති අලුත් දේවල් හොයන්න. ඒ හින්දම ඔයා ඒ වගේ අත්දැකීම් හොයාගන්න තැනින් තැනට ගමන් කරනවා. ඔයා අනාගතයේදී හුඟක් රටවල් වලට සහ ප්‍රදේශවලට යනවා. ඔයාගේ ලකුණු 16ත් 20ත් අතර නම් ඔයා නව නිපයුම් කරුවෙක්. ඔයාගේ හැම හුස්මකම නිර්මාණශීලීතාවයේ තියෙනවා. ඔයාට පුළුවන් වෙනවා අනාගතයේදී හරි පුදුම දේවල් හොයාගන්න. ඒක පිළිකාවකට බෙහෙතක් වගේ නැත්නම් ලෝකේ ඊළඟ ලොකුම සොයා ගැනීම කරන්නෙත් ඔයා වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ මේ තියෙන නිර්මාණශීලීත්වය පුළුවන් තරම් දිගටම තියාගන්න. ඔයාගේ ලකුණු 21ත් 25ත් අතර නම් ඔයා අනාගතේ ලෝකයම වෙනස් කරනවා. ඔයා අනාගතයේදී මිනිසුන්ට උදව් කරන ප්‍රතිපත්ති වගේ දේවල් හදන කෙනෙක් වගේම නොඑක් පදනම් හදන කෙනෙක් හරි වෙනවා. ඒ මොනවා කරත් ඔයා අනාගතයේදී අනිවාර්යෙන්ම ලෝකයේ ලොකු වෙනසක් ඇති කරනවා. ලෝකයේ හැමෝටම යහපත් තැනක් කරන්න ඔයා හැම වෙලේම උත්සාහ කරනවා. ඔයාගේ ලකුණු 26ත් 30ත් අතර නම් ඔයාට අනාගතයේදී ලස්සන පවුලක් ලැබෙනවා. ඔයාගේ පවුල පොඩි එකක් වුණත් ලොකු එකක් වුණත් හැමදාම ඒ අයත් එක්ක සතුටින් ඉන්න එක තමා ඔයාගේ එකම පැතුම. අනිත් හැම දෙයකටම වඩා මුල් තැන දෙන්නේ ඔයාගේ පවුලට. ඔයාට අනාගතයේදී එක් දරුවෙක් හෝ දෙන්නෙක් ඉන්න පුළුවන්. ඉතින් අනාගතයේදී ඔයාගේ ළමයින්ට ඔයා ආදරණීය දෙමව්පියෙක් වෙන බව විශ්වාසයි. අපි කියපු මේ දේවල් එක්ක බලනකොට ඔයාගේ අනාගතය හොඳද? අනාගතය ගැන මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්නත්, ඔයාගේ ලකුණු පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික්යක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න නම් එපා. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා යන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.